ඌරගම් කලාවියට මහමෝසම ආරම්භ වුණාට පස්සේ පලාදම සරුසාර වෙනවා. ඒ කාලේට අලා පලා බටු තිබ්බටු බොහොම ශාස්ත්‍රීයකව වැඩිලා. කෑම කන්න ඕනේ තරම් එළවලු පලා වර්ග බහුලයි. ඒ කාලේට මේ හැදෙන හැම දෙයක්ම එකට එකතු කරලා පෝෂ්‍යදායි ආහාර වේලක් හදාගන්න හරිම පහසුයි ගෘහණියට. ඉතින් අපි අද බලමු අනුෂත් එක්ක එකතු වෙලා මේ හැදෙන දලු පලා ඇට ಜಾති ගෙඩි වර්ග එකතු කරලා කොළ නියඹලාවක් හදාගන්න විදිහ. මුලින්ම මෑට ටිකක් මේ විදිහට සුද්ධ කරගෙන අඩියටම දානවා නේද? ඊළඟට මේ තිබ්බටු ටික මේ විදිහට දාලා හීන් කොච්චි හරි තියෙන කොච්චි ඕනෙම වර්ගයක්. හීන් කොච්චි වැඩියෙන් රසයි. වියලි කලාපේ ගොඩක් වෙලාවට තියෙන හීන් කොච්චි නේද? තියෙනවා. ඔව්. ඊට පස්සේ ලුණු වතුර නේ? වතුර ටිකක්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට මෑට තිබුණේ නැත්නම් මේක ලුණු වතුරෙන් තම්බන්න පුළුවන් නේ? ඔව්. අපිට වතුර මෑට තියෙන නිසා වතුර චුට්ටක් එකතු කරමු. ඊට පස්සේ අපි මේක තැම්බෙන්න ඉතින් කියලා ගන්නවා. අනුෂා මහකන්නේ මුලට හැදෙන මේ කොළ జాති ටික ගැන පොඩ්ඩක් කියන්නකෝ. මේ සමහර වෙලාවට අපිට වට්ටක් හදලු වල ගැට හැදෙන කාලේට ගැට සමග වට්ටක්ක කරටි කඩලා ගත්තාම ගොඩාක් රසවත් මේ පලා නියඹලාව වගේම ගුණව. ඔව් ගුණ. අසමෝදකම් කොළ පුළුවන් නේද? මේ සුවඳවත් වෙනවා. තම්පලා වර්ග. තම්පලා වර්ග. අනුෂා දැන් නම් තැඹිලා ඇති නේද? ඔව් දැන් එහෙනම් පලා ටික උඩින් දාලා වහලා තියමු වාෂ්පෙන් පලා ටික තැඹෙන්න. පාගත් පලා ටික මම එකතු කරනවා මේකට. දැන් ඇති නේද අනුෂා තැඹිලා බලන්නකෝ. ආ දැන් නම් හොඳ ගානට තැඹිලා පලාවල කොළ පාටත් ලස්සනට තියෙනවා. එහෙනම් අපි ටෙම්පරාදු කරමුනේ. පලා ටික බිමින් තියලා හැඳි ගාලා දැන් අනුෂා මොකද කරන්නේ? පලා හොඳට පොඩි කරගන්න. මේකට මත ගානවා කියලා කියන්නේ නේ. මේක හොඳට මේ පොල් කට හැංගි දැන් අපි තෙම්පරාදු කරගන්නයි හදන්නේ නේ. මේ වීරි කලාපයේ මිනිස්සු ගොඩක් භාවිතා කරලා තියෙන මීතෙල් නේද අනුෂා? මීතෙල් වලින් තෙම්පරාදු තියෙන නිසා වාතකයක් කුම් වලට එහෙම ගොඩාක් හොඳයි නේ මීතෙල්. දැන් තෙල් කර වෙනකොට මොනවද එකතු කරන්නේ අපි? අබ පුපුරවනවා දාලා අය වියලි මිරිස් ටිකක් රසේ වැඩි වෙන්න සැර ගතියෙන් තියෙන්නත් ඕන නිසා මේ වියලි මිරිස් ටිකකුත් දානවා. කතු ලුණුත් දානවා නේද? කතු ලුණු ටිකකුත් එකතු කරගන්න. මේක එකතු කරනවා දැන්. දැන් ඇතිනේ බාන්න. එහෙනම් දැන් අපි පිළිගන්වමු නේද? දැන් මේ අනුෂා ඔයා මේක නිවුනට පස්සේ දෙහි ස්වල්පයක් එකතු කරලා මේක පිළිගන්නන්න පුළුවන්. පුළුවන්. සේමලටිකකුත් එකතු කරන්න පුළුවන්. තැම්බෙන වෙලාවදී. තැම්බෙන වෙලාවේදී අවශ්‍ය නම්